कैनडा वसंद कैनडा पद दासन कैनडा जीवते दासन कैनडा पे मत मन अध्यापन कैनडा को प्रमाण विशाल कैनडा को प्रदेश जीवते कोच्चर प्रदेश जीवातेन हेकियावती कोच्चर प्रमाण शीतल मन आगे मे लबागेन तमाय ओब अनिवार्यं कैनडावे पदिंचीम बलापुरुत्तु वेनवा मे कैनडावे विस्तार लबा गन्न नम क्रम कीपयक् तिबेनवा एक तमाय कैनडावट पीआर एक अप्लाई करन्न मे पीआर एक अप्लाई के पीआर एक कियन्ने सामान्य एक्सप्रेस एंट्री क्रमवेदे यटते ओब श्रीलंकावे इंदला अप्लाई करला यन्न पुनः क्रम वेदा ईट अमतर तबक् क्रम तिबेनवा एक क्या ने अटलांटिक कम्युनिकेशन पायलट प्रोग्राम में खा रहा मैं क्या बोला अत मुलु कनाडावे मुलु प्रदेश है ना कनाडावे ओन में था ना करने में तोरा गत प्रदेश वाले डर स्थिर पादिंचियो ओबटा हा ओबगे पावले सामाजिक या डर लाभ देने क्रम वेदिया मैं ती बिन्ने कनाडावे संवर्धने विमिन पावती ना प्रदेश संवर्धनीय दायकत्व लाभ के नहीं मसंदा ओबटा अवस्था वाला ඔබ ඒ ප්‍රදේශයේ ඔබට ප්‍රවේශි භාවය ලබා දෙන්න කැමති හැබැයි ඔබ ඒ ප්‍රදේශයේ දියුණු කරන්න සහයෝගය ලබා දෙනවා නම් මේ ප්‍රාන්ත 6 ඇතුළත විතරයි ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මෙම ක්‍රම. හැබැයි මෙතනදී ඔබට විශාල අවස්ථාවක් ලැබෙනවා IELTS 4ක් 5ක් වැනි ප්‍රමාණයක් තුලදී ඔබට ස්ථිර පදිංචි ලබා ගන්න. ඒකේ ඒ විස්තර මේ වීඩියෝ එකේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Atlantic Immigration Pilot Program එක ගැන. එහෙමත් නැත්නම් AIPP එක ගැන. Canadian PR එක ලබා ගන්න ක්‍රමවලින් ප්‍රසිද්ධම ක්‍රමයක් තමයි AIPP කියන්නේ. ඊළඟට අපි බලමු AIPP එකට අයදුම් කරනකොට ඔයාට තියෙන්න ඕනේ මූලිකම සුදුසුකම් මොනවද කියලා. මේකෙදි කිසිම වයස් සීමාවක් නැහැ. ඒ කියන්නේ ඔයා අවුරුදු 18ට වැඩි නම් ඔයාගේ වයස කීය වුණත් AIPP එක අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම IELTS වලට ලකුණු ගොඩක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලකුණු 4ක් 5ක් අතර ලබා ගන්නවා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මේකට ලංකාවේ ඉඳන්ම අයදුම් කරන්න පුළුවන්. අනිත් ක්‍රම වලට වැඩිය AIPP එකෙන් අයදුම් කරද්දී පෙන්වන්න අවශ්‍ය වෙන ෂෝ මනි එකත් අඩුයි. AIPP එකට අයදුම් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි AIGP එක. ඒ කියන්නේ Atlantic International Graduate Program එක. දෙවෙනි එක තමයි HSP එක. ඒ කියන්නේ Atlantic High Skilled Program එක. තුන්වෙනි එක AISP Atlantic Immediate Skill Program එක. මේවා අතරින් AIGP එක යටතේ අයදුම් කරන්න නම් ඔයා කැනඩාවල රජය විසින් නියම කරලා තියෙන Atlantic Province එකක අධ්‍යාපනය ලැබලා එහෙ උපාධියක් අරගෙන තියෙන්න ඕනේ. ඒක නිසා ඒ ක්‍රමෙන් ලංකාවේ ඉඳන් අයදුම් කරන එක සාර්ථක වෙන්නේ නැහැ. ලංකාවේදී AIPP එකට අයදුම් කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි HSP කියන්නේ. ඒ කියන්නේ High Skill Program එක. මේකෙදි තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් තමයි A-level සමත් වීම හරි A-level වලට සමානව පිළිගන්න අධ්‍යාපන සුසුකමක් තිබීම හරි එහෙමත් නැත්නම් ඔයාට HND එකක් ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි තිබුණත් ගැටලුවක් නැහැ. හැබැයි ඒ තියෙන ඔක්කොම සර්ටිෆිකට්ස් ECA එකක් එහෙමත් නැත්නම් Educational Credential Assessment එකක් මගින් වැලිඩේට් කරගන්න ඕනේ. ඒ වගේම IELTS වලට ලකුණු 4ක් හෝ 5ක් අතර සංඛ්‍යාවක් ලබා ගන්නත් ඕනේ. දැන් අපි බලමු Educational Credential Assessment එකක් එහෙමත් නැත්නම් ECA එකක් කියන්නේ මොකක්ද කියලා. මේකෙන් सिद्ध වෙන්නේ ඔයාට තියෙන Educational Qualification එක කැනඩාවල පිළිගන්නවද? ඒ වගේම ඔයාගේ Qualification එකට සමාන
සර්ටිෆිකේෂන් එක කැනඩාවල තියනවද කියන එක ඇලිකල්ල බලන එක. ඇත්තටම এডুকেෂනල් ක්‍රෙඩෙන්ෂල් ඇසෙස්මන්ට් වල විවිධ වර්ග තියෙනවා. මේකෙන් ඔයා ලබා ගන්න ඕනේ ඉමිග්‍රේෂන් පර්පසස් සඳහා තියෙන ඇසෙස්මන්ට් එක. වැදගත්ම දේ තමයි මේ ඇසෙස්මන්ට් එක ලබා ගත්තා කියලා ඔයාට ඔයාගේ ශාස්ත්‍රයේ හරි ඒකට සමාන මට්ටමකින් හරි රැකියාවක් ලැබෙන බවවත් ඔයාට මොනවා හරි වෘත්තියක ප්‍රැක්ටිස් කරන්න බලපත්‍රයක් හම්බ වෙන්නේවත් නැහැ. මේක ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම් කැනඩාවල තියෙන අධ්‍යාපනික සුදුසුකම් එක්ක තැලිවෙනවද ඒවට අනුකූලද කියලා හොයලා බලන තක්සේරුවක් විතරයි. දැන් අපි බලමු HSP එකක් ඇප්ලයි කරන්න ඔයාට තියෙන්න ඕනේ වෘත්තීය සුදුසුකම් මොනවද කියලා. මේකෙදි සම්පූර්ණ පැය 1560ක එහෙමත් නැත්නම් සතියට පැය 30ක වගේ ජොබ් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඇත්තටම අපි කියන්නේ අවුරුද්දක ජොබ් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් අවම වශයෙන් ප්‍රමාණවත් කියලා. හැබැයි මේකට පාර්ට් ටයිම් හරි ෆුල් ටයිම් හරි වැඩ කරපු පැය ගන්න එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉගෙන ගන්න කාලේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කරපු පාර්ට් ටයිම් ජොබ් වලත් අදාළ පැය ගණන් මේකට එකතු කරන්න පුළුවන්. ඒ වුණාට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න අවස්ථාවේ ඔයාට ජොබ් එකක් කරන්න පුළුවන් අවසර දීලා තියෙන පැය ගණනක් තියෙනවනේ. ඒ පැය ගණන ඉක්මවලා ඔයා වැඩ කරලා තිබුණාට ඒ අමතර පැය ගණන මේකට එකතු කරන්න ඔයාට බෑ. හැබැයි ඔයාගේ ජොබ් එක වැටුපක් හම්බ වෙන රැකියාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වොලන්ටියර් සර්විස් එකක හරි සැලරි එකක් හම්බෙන්නේ නැති ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක හරි ජොබ් එක කරා කියන එක මේ සඳහා වළංගු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා අයදුම් කරන අවස්ථාවේ ඒ අදාළ ජොබ් එකේ නියලිලා ඉන්න අවශ්‍යත් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ දිගටම වසරක කාලයක් එහෙමත් නැත්නම් මාස 12ක් තුල එක දිගට දීර්ඝ නිවාඩු ඒ කියන්නේ ලෙඩ නිවාඩු හරි විරකියාවටපත් වීම ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් වෙන එක හරි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැතුව ඔයා එක දිගට රැකියාවේ නියලිලා තියෙන එක. හැබැයි මොනවා හරි පිළිගත හැකි සාධාරණ හේතුවක් මතදී මේ නීතිය ලිහිල් වෙන්න පුළුවන්. ඒක කේස් සෙන්සිටිව් වෙන දෙයක් නිසා අපිට හරියටම කියන්න බැහැ මෙන්න මේ හේතුව අනුව මේ නීතිය එහා මෙහා කරන්න පුළුවන් කියන එක. ඒ වගේම ඔයා ස්වයං රැකියාවක නිරත වෙලා සිටින එක වලංගු ජොබ් එක්ස්පීරියන්ස් එකක් විදිහට පිළිගන්නේ නැහැ. ඒත් එක්කම ඔයාගේ රැකියාව NOC එකේ ඒ කියන්නේ National Occupation Classification එකේ තියෙන එකක් වෙන්න ඕනේ. දැන් අපි බලමු National Occupation Classification කියන්නේ මොකද්ද කියලා. යම් කෙනෙක් කරන රැකියාවට අදාළ ඩියුටීස් සහ එයා රැකියාවේ නියුතු වෙනකොට කරන්න අවශ්‍ය වැඩ රාජකාරි අනුව රැකියාවල් වර්ග කළා දක්වන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉමිග්‍රේෂන් පර්පසස් සඳහා මේ රැකියාව වර්ගීකරණය ප්‍රධාන කොටස් පහක් තියෙනවා. පළවෙනි කොටස තමයි ස්කිල් ටයිප් 0 කියන්නේ. මේකට අයිති වෙන්නේ මැනේජ්මන්ට් ජොබ්ස්. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් මැනේජර්, ෂෝ කැප්ටන් ඒ කියන්නේ ෆිෂින් වලදී. ඒ වගේ ජොබ්ස් තමයි ස්කිල් ටයිප් 0 වලට අයිති වෙන්නේ. දෙවෙනි එක තමයි ස්කිල් ලෙවල් A. මේකෙන් හඳුන්වන්නේ ඩිග්‍රී එකක් මගින් ඍජුව හම්බ වෙන රැකියාවල්. ඒ කියන්නේ ඩොක්ටර්, ඩෙන්ටිස්ට් වගේවා. තුන්වෙනි කැටගරි එක තමයි ස්කිල් ලෙවල් B. මේකෙදි ඩිප්ලෝමා එකක් බේස් කරගෙන තමයි ජොබ් එක ලැබෙන්නේ. මේ වගේ ජොබ්ස් වලට උදාහරණ තමයි ෂෙෆ්, ප්ලම්බර්, ඉලෙක්ට්‍රිෂියන් කියන්නේ. ස්කිල් ලෙවල් C කියන්නේ සර්ටිෆිකට් ලෙවල් එකක් මගින් ලබා ගන්න පුළුවන් රැකියාවල්. ඉන්ඩස්ට්‍රියල් බුචර්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්වර් වගේ රැකියාවල් වලට තමයි ස්කිල් ලෙවල් C එක අයත් වෙන්නේ. ස්කිල් ලෙවල් D එකේ තියෙන්නේ ලේබර් ජොබ්ස්. ෆෘට් පිකර්, ක්ලීනින් ස්ටාෆ් වගේවා තමයි මේ කැටගරි එකට අයත් වෙන්නේ. මේකෙදි ඒ අදාළ රැකියාවට අනුව රැකියාවට නියැලෙන පුද්ගලයව පුහුණු කරලා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු HSP එකක් අයදුම් කරන්න නම් අවශ්‍ය වෙන ජොබ් ඔෆර් එක ලබා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවාද කියලා. මේකෙදි මුලින්ම AIP සඳහා ජොබ් ඔෆර්ස් ලබා දෙන එකඟත්වය පළ කරලා ඒ සඳහා ලියාපදිංචි වෙච්ච ඇට්ලාන්ටික් ප්‍රොවින්සස් වල තියෙන ආයතනයකින් තමයි ඔයා ඔෆර් ලෙටර් එක ලබා ගන්න ඕනේ. රජය විසින් දක්වලා තියෙන ඒ ඇට්ලාන්ටික් ප්‍රදේශ ටික මම මෙතන දාලා තියෙනවා. ඔයාට හම්බ වෙන ජොබ් ඔෆර් එක අවුරුද්දක්වත් වළංගු වෙන ස්ථිර ජොබ් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක නන් සීසනල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිස්මස් එකට වගේ සීසන් එකකට විතරක් තියෙන ජොබ් එකක් වෙන්න බෑ. ඒ වගේම මේක අර මම කලින් කියපු ස්කිල් ටයිප්ස් වල 0 වලට හරි ස්කිල් ලෙවල් A හෝ B වලට අදාළ ජොබ් එකක් වෙන්නත් ඕනේ. ඒ වගේම මේ ජොබ් ඔෆර් එක ජෙනුයින් කියන එක ඇසෙස්මන්ට් එක සම්පූර්ණ කරලා තියෙනවා කියන එක ඔයා සහ ඔයත් එක්ක මයිග්‍රේට් වෙන පවුලේ හැම සමාජිකයෙකුටම සෙටල්මන්ට් ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙන බවත් තහවුරු කරමින් ප්‍රොවින්ෂල් සර්ටිෆිකට් එකකුත් තියෙන්න ඕනේ. ඊළඟට මම කතා කරන්න යන්නේ AIPP එකට ඇප්ලයි කරන්න පුළුවන් අවසාන හෙවත් තුන්වෙනි ක්‍රමවේදය වෙන AISP එක ගැන. එහෙමත් නැත්නම් ඇට්ලාන්ටික් ඉන්ටර්මීඩියට් ස්කිල් ප්‍රෝග්‍රෑම් එක ගැන. මේකෙදිත් අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ටික මම අර කලින් කියපු HSP එකට අදාළ සුදුසුකම්ම තමයි. ඒ නිසා මම ඒවා ආපහු පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මම අදාළ කැටගරිස් යටතේ ඒ ටික මෙතනත් ලිස්ට් ඩවුන් කරලා තියෙනවා.
ජොබ් ඔෆර් එක ලබා ගන්නකොට නම් AISP එකේදී වෙනස්කම් කිහිපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි ඔයා ජොබ් ඔෆර් එක ගන්නෙ ස්කිල් ලෙවල් 100කට අදාළව වෙන්න ඕනේ. ඒ වගේම AISP වලින් ඇප්ලයි කරන අය ජොබ් එක කරනකොට ලබාගත් ස්කිල්ස් වලින් ස්කිල් ලෙවල් B එකේ වැඩ කරනකොට ලබාගත් පළපුරුද්ද ඇතුළත් කරලත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක මෙහෙම කියනවට වැඩිය ඔයාට සයිට් එකේම බලාගන්න එක පැහැදිලි වෙයි කියලා හිතන නිසා මම ඒකට අදාළ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. AIPP අයදුම් කරද්දී අවසාන පියවර තමයි සෙටල්මන්ට් ෆන්ඩ්ස් පෙන්නන එක. ඒ කියන්නේ ඔයාලා කවුරුත් දන්න ෂෝමනි එක ඉදිරිපත් කිරීම. මේකෙදි අයදුම් කරුවෙක් දැනටමත් කැනඩාවේ සේවය කරන්නේ නැත්නම් එයා අයදුම් කරන අවස්ථාවේ සහ අයදුම් කළා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන අවස්ථාව වෙනකොට කැනඩාවේ පදිංචි වෙන ප්‍රමාණවත් අරමුදලක් ඔවුන් ගාව තියෙනම් කියලා පෙන්නුම් කරන්න ඕනේ. මේකෙන් පැහැදිලි වෙන තවත් දෙයක් තමයි ඔයා දැනට කැනඩාවල ජීවත් වෙනවා නම් සහ නීත්‍යානුකූලව රැකියාවක යෙදෙනවා නම් මේ ෂෝමනි එක ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ෂෝමනි එක ඉදිරිපත් කරනකොට ඔයා කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මුල්ම එක තමයි මේ මුදල ලබා ගන්න සහ මාරු කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ ඕනම අවස්ථාවක මේ මුදල වියදම් කරන්න පුළුවන් විදිහට තියෙන ලික්විඩ් ෆන්ඩ්ස් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ණය වෙලා හරි වෙනත් පුද්ගලයෙක්ගෙන් හරි අරගෙන මේ ෆන්ඩ්ස් ඉදිරිපත් කරන්න නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා පෙන්වන්න ඕනේ කැනඩාවේ ඉනිෂියල් එස්ටැබ්ලිෂ්මන්ට් එකට. ඒ කියන්නේ කැනඩාවේ ඔයා යන ප්‍රාන්තයේ දියුණුව සඳහා සහය වෙන්න තරම් ඔයා ගාව ප්‍රමාණවත් අරමුදල් තියෙනවා කියන එක. ඒත් එක්කම ඔයාගේ ආර්ථිකයට සහාය වෙන හෝ සහාය නොවන ඔයාගේ පවුලේ යැපෙන්නන් ප්‍රමාණය අනුව තමයි ඔයාගේ ෂෝමනි එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ සමහර විට ඔයාගේ පවුලේ කට්ටිය හැමෝම ඔයත් එක්ක රට යන්නේ නැති වුණත් ඔයා ඔයාගේ පවුලේ සමාජිකයන් ගණනට අදාළ වෙන්න ෂෝමනි එක පෙන්වන්න ඕනේ. ඒ වගේම ලක්ෂ 5ක් හෝ ඊට වැඩි ජනගහනයක් සහිත නාගරික ප්‍රදේශයකට ඔයා යනවා නම් ඒකෙදි අවශ්‍ය අරමුදල් දැනට පවතින අඩුවා ආදායම් කප්පාදුවෙන් 8න් එකක් වෙන්න ඕනේ. ඇත්තටම කැනඩාවේ මේ අරමුදල් ඉදිරිපත් කිරීම ටිකක් පැටලිලි සහගතයි. ඒක නිසා ඒකත් ඔයාලා ගවර්න්මන්ට් වෙබ්සයිට් එක රිෆර් කරලා හරියටම ක්ලියර් කරගන්න එක හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම පවුලේ සමාජිකයන් සංඛ්‍යාව 90 මේ අරමුදල් වෙනස් වෙන ආකාරය ගැන කැනඩාවේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම අප්ඩේට් එකකුත් තියෙනවා. ඒ නිසා ඔයා මේ වීඩියෝ එක බලලා ඔයා ඇප්ලයි කරන කාලයට අදාළව කැනඩියන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා පෙන්වන්න අවශ්‍ය ෂෝමනි එක කොච්චරක්ද කියන එක ගණන් කරගන්න ඕනේ. දිගින් දිගටම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් අපේ ඊළඟ වීඩියෝ වලින් අපි අරන් එන්න හිතාගෙන ඉන්නවා කැනඩියන් එක්ස්ප්‍රෙස් එන්ට්‍රි වලින් PR එකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම AIPP එක ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්න අයටත් සුභාරංචියක් තියෙනවා. අපේ ආයතනය වන World Wide Visa Consultancy Company එක මගින් අපි හිතාගෙන ඉන්නවා අලුත්ම වැඩපිළිවෙලක් යටතේ AIPP ඇප්ලිකේෂන් සබ්මිට් කරන එකටත් ඔයාලට කන්සල්ටේෂන් එක ලබා දෙන සහ උපකාර කරන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උනන්දු කෙනෙක් ඉන්නවා නම් අපිව WhatsApp message එකක් මගින් සම්බන්ධ කරගෙන අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන් කියන එකත් මතක් කරනවා.